අපි මාතෘකාවෙන් මොනවා විය කලාපේ පැරණි නගර පිරිහීම සහ නව රාජධානි බිහිවීම අත්තන පාඩම අපි බලමු තමයි මේකේ හැදින්වීම කොටස හැදින්වීම එතකොට අපි දන්නවා උතුරුමැද වියලි කලාපයේ තියෙනවා ලංකාවේ පළමු නාගරික ක්‍රමයේ ප්‍රධාන නගරයක් ඒ තමයි අනුරාධපුර නගරය අනුරාධපුර මේක උතුරුමැද වියලි කලාපීය නගරයක් ඒ වගේමයි ලංකාවේ තවත් නගරයක් තියෙනවා දකුණු වියලි කලාපය මාගම නගර දකුණු වියලි කලාපය මේ නගර කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ අසිරිමත් පුරවර නැත්නම් අසිරිමත් නගර විදියට පැවතුණා එතකොට මේ නගර බිහිවීමට අදාළ පසුබිම නැත්නම් මේ නගර බිහිවුණු ආකාරය පිළිබඳව ඓතිහාසික මූලාශ්‍රයන් වල තොරතුරු සඳහන් වෙලා තියෙනවා මේ නගර බිහිුණේ කොහොමද ඒ ඒ තොරතුරු සත්‍ය බව අපිට හිතන්න පුළුවන් මහාවංශික 90 වන්නපාතේ රජතුමා වන්නපාතේ රජතුමා දතක පුතා මයික් ඕෆ් කරගන්න. මහාවංශික 90 වන්නපාතේ රජතුමා අනුරාධගම අනුරාධපුරේ බවට ක්‍රමානුකූලව පරිවර්තනය කරනවා. එතකොට මේ නම නගර බිහිවුණු ආකාරය පිළිබඳව ඓතිහාසික මූලාශ්‍රන සඳහන් වන කාරණය ඉතාම සත්‍ය වූ කාරණයක්. ඒ මොකද නගරයක් දක්වා වර්ධනය වෙන්නේ ගමක්. එක්තරා අවධියක තිබූ ග්‍රාමීය ජනාවාසයක් තමයි නගරයක් දක්වා ක්‍රමානුකූලව වර්ධනය වෙන්නේ. එතකොට මේ ගමක් නගරයක් දක්වා වර්ධනය වීම පරිවර්තනය වීම ඒක ක්‍රමානුකූල සහ දීර්ඝ කාලීන ක්‍රියාවලියක්. ක්‍රමානුකූල සහ දීර්ඝ කාලීන තමයි කියනවා ගමක් නගරයක් දක්වා පරිවර්තනය වීම ක්‍රමානුකූල සහ දීර්ඝ කාලීන ක්‍රියාවලියක් තුළින් සිදුවනා වූ දෙයක් මේක එකපාර මේ ක්ෂණික වෙන්න පුළුවන් දෙයක් නෙවේ මෙතනදී මේ ගමක් නගරයක් දක්වා වර්ධනය වීමේදී ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකක්ද? ඒකට වැදගත් කාරණයක්. ගමක් නගරයක් දක්වා පරිවර්තනය වෙනකොට සත්‍ය වශයෙන් සිදු වෙන්නේ මොකක්ද? ඒත් මොකක්ද මේ වෙන වෙනස? ගමක් නගරයක් දක්වා පරිවර්තනය වෙනකොට මොකක්ද මේ ඇති වෙන වෙනස? ඒක සිද්ධ වෙන්නේ කොහොමද? මේක සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ ජීවන ශෛලියේ සිදුවන පරිවර්තනයක් තුලින්. මේ ගමක් නගරයක් දක්වා වර්ධනය වෙනකොට සිද්ධ වෙන දේ තමයි මිනිස්සුන්ගේ ජීවන ශෛලිය. මිනිස්සුන්ගේ ජීවන ශෛලිය ග්‍රාමීය ස්වරූපයක සිට නාගරික ස්වරූපයකට පරිවර්තනය වීම. මේක පුතා හොඳට මතක තියාගන්න. ගමක් නගරයක් දක්වා පරිවර්තනය වෙනකොට මොකද සිද්ධ වෙන්නේ? මිනිස්සුන්ගේ ජීවන ශෛලිය ග්‍රාමීය ස්වරූපයකින් නාගරික ස්වරූපයකට පරිවර්තනය වෙනවා. එහෙම නැතුව නගරයක් සජීවී නගරයක් නිර්මාණය වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ජීවන ශෛලිය වෙනස් වෙන්න ඕන.
गमक जीवन शैलिय सह नगर जीवन शैलियातर विनसक्ति मे दिगोलो मे गमियां सह नागरिको जीवन विधि विनास नगर मिनसाग जीवन शैलिय ग्रामीय स्वरूप नागरिक स्वरूप पारिवर्तन सिद्धवें अवश्य मेघ एक पार विन मेघ काले सिद्धवें मिनसाग जीवन शैलिय पारिवर्तन वेन्न एक दबदान दमल इन दुपत् मिनस नगर जीवत् दूट मे मिनसागे मे आर्थिक दीवन वेन्न काले मे आर्थिक दीवन अट बलपान कारण देखा खुदा पुलवा आर्थिक दीवन बलपान कारण देखा तीन एक रट अभ्यंतर अतिवन आर्थिक दीवन कारण अभ्यंतर अतिवन आर्थिक दीवन මිනිසාක ජීවන ශෛලිය වෙනස් වෙන මේ කාර්යය මුදුන් බලපාන. තවත් දෙයක් මේකට බලපාන. මේ මොකද්ද දෙවෙනි කාර්යාව? විදේශ වෙළඳ සම්බන්ධතාව. ඒකත් බලපාන. දෙවෙනි කාර්යාව විදේශ වෙළඳ සම්බන්ධතාව. දැන් ආයෙත් අහගන්න नगर पर्वतने वीमे सिद्धवें मिनसाग जीवन शैलिय ग्रामीय स्वरूप नागरिक स्वरूप पर्वतने बलपानवा अभ्यंतर आर्थिक दून अनेक विदेश संबंधता अब मे पाठ में कथाक्रम दीर्घ वशे पुरुष कुहमत मे नगर भीवे ඊළඟට නගර පිරිහුනේ මොන කාරණා මතද කියන දේ. හරිද? හොඳයි. මේ තමයි මේක ඉදිරියේ වැදගත්ම කාරණා ටිකගෙන මතක තියාගන්න. ගමක් දක්වා මොකද මේ නගරයක් දක්වා වර්ධනය වෙන ග්‍රාම ජනවාසයක්. ඒක දිගු කාලින ක්‍රියාවලියක් සහ ක්‍රමානුකූල ක්‍රියාවලියක්. එතන සිද්ධ වෙන මොකක්ද? මිනිසාගේ ජීවන ශෛලිය පරිවර්තනය වෙනවා ග්‍රාමීය ස්වරූපයක නාගරික ස්වරූපයකට. සදා කාරණා දෙකක් බලපානවා. අභ්‍යන්තරකාර දුමු සහ විදේශ වෙළඳ සම්බන්ධතා එකමට කල්පනා කරන්න මිනිසාගේ ජීවන ශෛලිය වෙනස් වෙන නැතුව සජීවී නගරයක් නිර්මාණය කරන්න බෑ මේ නගරේ කුර පස්සේ උඩ දැනෙන්න පුළුවන් අති විශාල භෞතික සම්පත් පුළුල් මාර්ග ක්‍රීඩා පිටි නැත උද්‍යාන ඊළඟට अलंकार स्थान साल इलाशालावा उद्यान पोकन मेवागे देवा मतलब मेवा निर्माण कलाट नगर अनिवार जीवन शैली पुस्तकात्मक नगर महा नव राजधानी अनुमान अभी सहन काल की तो माँ पोते सदाहना क्लिया नहीं बुदे ओके तो अनुमान तो कल युवा दे अपने सदा लिया गम
උතුරු මැද වියලි කලාපයේ උතුරු මැද වියලි කලාපයේ උතුරු මැද වියලි කලාපයේ අනුරාධපුර නගරයත් අනුරාධපුර නගරයත් සර් ආයි මුලින් ඉඳලා කියන්නක පොඩ්ඩක් උතුරු මැද වියලි කලාපයේ උතුරු මැද වියලි කලාපයේ අනුරාධපුර නගරයත් අනුරාධපුර නගරයත් දකුණු වියලි කලාපයේ දකුණු වියලි කලාපයේ දකුණු වියලි කලාපයේ මාගම නගරයත් මාගම නගරයත් මාගම නගරයත් අසිරිමත් පුරවර ලෙස අසිරිමත් පුරවර ලෙස අසිරිමත් පුරවර ලෙස දිගු කාලයක් පැවතුනි දිගු කාලයක් පැවතුනි මෙම නගර 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 බිහිවීමට අදාළ මෙම නගර බිහිවීමට අදාළ අදාළ පසුබිම 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 ඓතිහාසික මූලාශ්‍රයවල ඓතිහාසික මූලාශ්‍රයවල ඓතිහාසික මූලාශ්‍රයවල සඳහන් වී තිබේ උදාහරණ ලෙස උදාහරණ ලෙස උදාහරණ ලෙස අනුරාධගම 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 අනුරාධපුරේ බවට අනුරාධපුරේ බවට අනුරාධපුර බවට අනුරාධගම අනුරාධපුර බවට පත් කිරීමට පත් කිරීමට පත් කිරීමට පණ්ඩුකාභය රජු පණ්ඩුකාභය රජු පණ්ඩුකාභය රජු කටයුතු කළ ආකාරය කටයුතු කළ ආකාරය මහා වංශයේ සඳහන් වේ අලුත් දෙයක් ලියන්න
නගරයක් ලෙස වර්ධනය වන්නේ නගරයක් ලෙස වර්ධනය වන්නේ නගරයක් ලෙස වර්ධනය වන්නේ ග්‍රාමීය ජනවාසයකි නගරයක් දක්වා වර්ධනය වන්නේ ග්‍රාමීය ජනවාසයකි ග්‍රාමීය ජනවාසයකි එය ඉතා දිගු කාලීන උත් එය ඉතා දිගු කාලීන උත් එය ඉතා දිගු කාලීන උත් ක්‍රමානුකූල උත් එය ඉතා දිගු කාලීන උත් ක්‍රමානුකූල උත් ක්‍රියාවලිය මෙහිදී සිදුවන්නේ මිනිසාගේ මිනිසුන්ගේ ජීවන ශෛලිය මෙහිදී සිදුවන්නේ මිනිසුන්ගේ ජීවන ශෛලිය ග්‍රාමීය ස්වරූපයක සිට නාගරික ස්වරූපයක් දක්වා නාගරික ස්වරූපයක් දක්වා වෙනස් වීමයි මේ සඳහා තරුවක් දාලා ලියන්න පුතා ඊළඟ රූලෙන් පල්ලේ රූලෙන් මේ සඳහා තරුව දාලා ලියන්න රට අභ්‍යන්තරයේ ඇතිවන ආර්ථික දියුණුව මේ සඳහා රට අභ්‍යන්තරයේ ඇතිවන ආර්ථික දියුණුව ඊළඟතරුව විදේශ වෙළඳ සම්බන්ධතා ඍජුවම බලපායි අනුච්ඡේදයක මෙම පාඩමේදී නැත්නම් මෙම ඒකකයේදී ඒකත් පුතේ තරුවක් දාලම ලියන්න පළවෙනි තරුව මෙම ඒකකයේදී ලංකාවේ පැරණි නගර බිහිවීම
ඊළඟ තරුව එම නගර බිඳ වැටීම එම නගර බිඳ වැටීම ඊළඟ තරුව නිරිත දිග නව රාජධානි බිහිවීම නිරිත දිග නව රාජධානි බිහිවීම යනි කරුණු පිළිබඳව යනි කරුණු පිළිබඳව අධ්‍යයනය කෙරේ අධ්‍යයනය කෙරේ එතකොට මේ පාඩමේදී අපි ලංකාවේ පැරණි නගර බිහිවීම ඒ නගර බිඳ වැටීම නිර්දිතික නව රාජධානි බිහි වෙනවා අපිට කියන්නේ දෙවන නාගරීකරණය මෙන්න මේ කරුණු ගැන අධ්‍යයනය කරනවා යමකුත ඊළඟ අනුමාත්‍රිකාවට නාගරික ජීවිතයේ පසුබිම නාගරික ජීවිතයේ පසුබිම नगर बिहिवीमानुकूल नगर नगर बिहिवीमी सह क्रमानुकूल क्रियावलिया क्रमानुकूल मे नगर बिहुन आकार साकुट लंका पलमु नागरीकरण आरंभ උතුරු මැද උතුරු මැද වේල කලාපේ අනුරාධපුරය ඊට පස්සේ දකුණු වේල කලාපේ වේල කලාපේ මාග මෙන්න මේ නගරවලින් තමයි ලංකාවේ පළමු නාගරීකරණය ආරම්භ වුණේ එතකොට ක්‍රිස්තුපූර්ව 450 වෙනකොට ක්‍රිස්තුපූර්ව 450 වෙනකොට දීපු කාලේ ඉතිහාසයක් මේ කියන්නේ 450 වන විට මේ නගර බිහිවීමේ මූලික ලක්ෂණ පහළ වෙලා තිබුණා ක්‍රිස්තුපූර්ව 450 වෙනකොට මේ නගර බිහිවීමේ මූලික ලක්ෂණ පහළ වෙලා තිබුණා මේ මූලික ලක්ෂණ පහළ වීම කියන එක අදහස් කරන්නේ මොකක්ද नगर मार्ग वासा दोरटू
සල්පී මෙන්න මේ වගේ දේවල් ලකුණු දක්වන්න පුළුවන් ආරක්ෂිත ප්‍රාකාර ධ්‍යාගල් උද්‍යාන පුකුණු මාර්ග වාසල් දොරටු සල්පීල් කියන කඩසාප්පු මේ ලක්ෂණ තියෙනවා එතකොට මේ 450 වෙනකොට නගර බිහිවීමේ මූලික ලක්ෂණ පහල වුණා කියලා කියන අදහස් කරන්නේ එකෙන් මෙන්න මේ නගරක දකින්න පුළුවන් මේ භෞතික දේවල් බිහි වුණා කියන එකම නෙවෙයි දැන් මේකත් අවශ්‍යයි මේකම නෙවෙයි එහෙනම් මොකද්ද මේ කියන්නේ නාගරික ජීවන ශෛලියක් සහිත ජනතාවක් බිහි වෙනවා අපිට කලින් කියපු ජනතාවගේ ජීවන ශෛලිය පරිවර්තනය වීම ග්‍රාමීය ස්වරූපයෙන් නාගරික ස්වරූපයට අන්නේ පරිවර්තනීය වෙනස මේ ක්‍රිස්තු පූර්ව 450 වෙනකොට සිද්ධ වෙලා තියෙනවා හරිද පුතේ ක්‍රිස්තු පූර්ව 450 වෙනකොට අර ජීවන ශෛලියේ පරිවර්තනය සිදු වෙලා තිබුණා අපි ඒ නිසා තමයි කියන්නේ ක්‍රිස්තු පූර්ව 450 වෙනකොට නගර බිහිවීමේ මූලික ලක්ෂණ පහළ වෙලා තිබුණා කියන කාරණාව මේ භෞතික සම්පත් තිබූ පමණින් නගරයක් බිහි වෙන්නේ නැහැ දැන් උදාහරණයක් අරන් බලමු අපි ගමු දමක් පුතාලා කියන පුතේ මේ පැත්තේ තියෙන සාමාන්‍ය දුෂ්කර ගමක් ගමක් නමක් කියන බලන්න තරමක් දුෂ්කර ගමක නමක් කියන පුතේ අපිලිපිට නගරේ නැතුව බැහැරින් දෙන ගමක් කියන බලන්න अरे कमान नहीं उदाहरण गाँव को आप इतम को मैंने में यहाँ पे तो तीनों मुद्रवा मुद्रवा मुझे उत्साह करना आती आप इतम को मैं मुद्रवा नगर याद कर මුදරවානේ හදනවා ඉතාම සුපිරි සාප සංකේත ඉතා පුලුල් මහා මාර්ග අලංකාර නාට්‍යශාල ඊළඟට ක්‍රීඩා පිට උද්‍යාන පොකුණු තරු හෝටල් මේ සියල්ල ඉදි කරනවා මුදරවානේ මේ සියල්ල ඉදි කළ පමණින් ඒ මහා මාර්ග තට්ටු ගණන් වල මහා කඩසාප්පු आर्थिक ඒ තියෙන නාට්‍යශාලාවේ නාට්‍ය බලන මිනිස්සු යන්නෙන්න ඕන. ඒ ක්‍රීඩා පිට්ටනිය සෙල්ලම් කරන මිනිස්සු යන්නෙන්න ඕන. ඔය ටවුන් එක මැදින්. අපිට මේක මාසෙන් හදන්න පුළුවන් නේ. ඔය ටවුන් එක මැදින් මේ අමුඩයක් ගහගෙන යනවා ගොවියෝ උදැල්ලක් කරගෙන කුඹුරේ. මේ පුතේ මොදරවාන ගමේ මිනිස්සුන්ට තියනවද කියන්නකෝ මේ කෝටක ලං සල්ලි ඕවා මේ පරිහරණය කරන්න. එයාලා සාමාන්‍ය දින පුතා උදැල්ල කරගෙන ගහන් යනවා කුඹුරේ යන්න. එතකොට ඒක නාගරික ලක්ෂණයක් නෑ නෑ එහෙනම් මේ භෞතික සම්පත් ඉදි කරාට නගරයක් බිහිවෙනවද නගරයක් බිහිවෙන්නේ නෑ ඒ සජීවී නගරයක් නිර්මාණය වෙන්න අනිවාර්යයෙන්ම මිනිසාගේ ජීවන ශෛලියත් පරිවර්තනය වෙන්න ඕන මිනිස්සුත් මේ නාගරික කියන ජීවිතයට උරු වෙන්න සඳහා ආර්ථික ශක්තියක් ඔවුන් ඇති කරගෙන තියෙන්න ඕන ආර්ථික ශක්තිය වගේම නාගරික සංස්කෘතියක් තියෙනවා ඒ නාගරික සංස්කෘතියේ මිනිසා හුරු වෙන්න ඕන මුදල් තිබු පමණින්මත් ඒක සිද්ධ වෙන්නේ නැහැ මේ නිසා මේ ජීවන ශෛලියේ පරිවර්තනය තුලින් තමයි නගරයක් නිර්මාණය වෙන්නේ එහෙම නැතුව මේ කියන භෞතික සම්පත් හැදූ පමණින් නගරයක් දි වෙන්නේ නැහැ එහෙමනම් ක්‍රිස්තු පූර්ව 450 වෙනකොට මේ භෞතික සම්පත් ක්‍රමානුකූලව ඉදි වෙනවා වගේම අර නාගරික ජීවන ශෛලියක් වෙන මිනිසුන් බිහිවීම සිද්ධ වෙලා තියෙනවා හොඳයි
දැන් අපි කිව්වා මේක එකපාර වෙන්නේ අපිට කොහොමත් එකපාර වෙ කරන්න බෑ මේක මේකට කාලයක් ගත වෙනවා මේක ටිකෙන් ටික අදින තමයි සිද්ධ වෙන්නේ අපි මුලින් බලන්න ඕන මේ නගරෙ බිහි වෙන්න කලින් මේ නගරෙ බිහිල තැනට පත් වෙන ආකාරය මේ නගරෙ ක්‍රමානුකූල බිහි වෙයි දැන් අපිට ගොඩක් ඈතට ගිහින් බලන්න සිද්ධ වෙනවා අපි ඊට කලින් බලන්න ඕන නගර බිහි වෙන කලින් දැන් ගමක් නේ පුතා නගරයක් වෙන්නේ නේ නගරයක් වෙන්නේ ගමනේ නේ අපි හොයාගමු ගම බිහි වුණු ආකාරය කොහොමද ගම බිහි වෙන්නේ තල කෝට්ටක් වල පහම පාඩකම මතක් කරලා මට කියන්න බලන්න කොහොමද ගම හැදෙන්නේ පෞල් කීපයක් එකතු වීමෙන් අපේ මිනිස්සු ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පියමන් කරනවා පූර්ව ඓතිහාසික යුගයට නේ පුතේ ක්‍රිස්තු පූර්ව 2400 තමයි මේ පූර්ව ඓතිහාසික යුගයේ ඉහා සීමාව 2400 ක්‍රිස්තු පූර්ව මිනිස්සු කුෂිකර්මාන්තයෙන් නැඹුරු වෙනවා කුෂිකර්මාන්ත ගෝවිතා කරන්න පටන් ගත්තා ඊට පස්සේ මේ කුෂිකර්මාන්තයෙන් නැඹුරුවාට පස්සේ මතක්ද වෙන සමාජය තුළ දැන් පුතේ අර සංචාරක දඩයන් ජීවිතේ ගෙවන්න පුළුවන්ද ගෝවිතා කරනකොට බෑස බෑනේ ගෝවිතා කරනකොට ඒකේ අස්සන්න ගන්න කාලයක් ගත වෙනවා එතකන් ඒ අස්සන්න ලබා ගන්නකන් මේ ගෝවිතා ආරක්ෂා කර ගන්න ඕන නඩත්තු කර ගන්න ඕන ඒ සංචාරක ජීවිතේ හරියන්නේ නැහැ දැන් මෙතනට ඒ නිසා මේ කුෂිකර්මාන්තය ආරම්භ කරපු නිසා මොකද සිද්ධ වුනේ මිනිස්සු ස්ථීර ජනාවාස හදාගෙන නිවාස හදාගෙන එක තැනක පදිංචි වුණා අපි මේකට කියමු මේ කුෂිකර්මාන්තය නිසා නැති වුණා ස්ථීර වාසීතාවය ස්ථීර වාසීතාවය නිසු පැල්පත් නැත්නම් කුඩා නිවාස හදාගෙන වරචිකවල් හදාගෙන පදිංචි වුණා පොලි සමාජිකයන් එක්ක එතකොට තනියෙන් නෙවෙයි තවත් පවුල් කීපයක් ඒවට පදිංචි වුණා සමූහයක් කියන දැන් මේ ගල් යුගේ වෙනකොට නැත්නම් පූර්ව ඓතිහාසික මේ තමයි ප්‍රාග් ඓතිහාසික වෙනකොට මිනිස්සු ජීවිතේ කණ්ඩායම වශයෙන්නේ කණ්ඩායම සමාජික 15 25 අතර හිටියා කණ්ඩායම සමාජික උපරිම 50ක් හිටියා यमुना කුෂිකර්මාන්තය නිසා මිනිස්සු යමුණා ස්ථිර වාසීතාවය තුළ මිනිස්සු යමුණා ධම්මා හදාගන්න ගම හැදිලා තියෙනවා දැන් ගම හැදිලා තවත් කාලයක් ගත වෙනවා නගරය හැදෙන්න ගම හැදුන ගම පහෝදාට නගරයක් බිහි වෙන්නේ නැහැ කාලයක් ගත වෙනවා ක්‍රමානුකූල ක්‍රියාවලිය දීර්ඝ කාලීන ක්‍රියාවලිය දැන් අපි බලමු මේ ගමෙන් කොහොමද නගරය දක්වා ගමන් කරන්නේ? දැන් ඔබ දන්නවා පුතේ මෙන්න මේ මුල්ම ගම්වල මිනිස්සුන්ගේ ජීවනෝපාය මාර්ගය මොකක්ද? මුල්ම ගම් වැසියන්ගේ ජීවනෝපාය මාර්ගය මේ ගොල්ලන් කියන බලන්න මුල්ම ගමියන්ගේ ගම් ගම්වල ජීවත් මිනිස්සුන්ගේ ජීවනෝපාය මාර්ගය මොකක් ගම්වලද ඔව් දැන් ලංකාවේ දිහල පළමු ගම්මානවල මුලින්ම හදන ගම්මානවල මිනිස්සුන්ගේ ජීවනෝපාය මාර්ගය කියන්නේ ඒගොල්ලෝ යපෙන්න මොනවද කළේ ගෝවිදන් සත්‍යපාලනේ ඔව් දැන් මෙතන අපි කිව්වනේ මෙයාලා ගෝවිදන් කළා
जीवनोपाय जीवन उपाय मार्ग सत्य ඔවුනේ තාම තියෙනවා තාම තියෙනවා තාම දැන් දඩේම කරන්නේ ඉස්සර වගේ නෙවෙයිනේ දැන් සත්ත්ව පාලන දඩේම එකට සම්බන්ධයි නේ සාම් ඔව් දැන් මිනිස්සු දිනුණු ක්‍රමයට මෙවලම් හදා දඩයක් කරන්න සත්තු දහස්රක පාර මරන්න නේ දඩේම කරන් යනවා මිනිස්සු මස් කන එක තාම නවත්තලා නැහැනේ නේ පුතේ ඒක ඔකල හිතන්නේ කොහොමද ඒක වැරදිද නැත්තම් හොඳයිද ඒක මොකක්ද ඒක අදහස ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ ගොඩක් අය මස් කනවා ඇති වර්තමාන මිනිස්සු මස් පරිභෝජනය කරනවා ඒක වැරදිද අනේ මන්දද ඒක නිකුත් කියන්න බෑනේ පුතා මෙහෙමයි දැන් මම නම් කිසිසේත්ම ඔයගොල්ලෝ මිනිස්සු මස් පරිභෝජනය කරා කියලා ඒකට දොස් කියන්නේ නැහැ මොකද දන්නවද මේක මානව පරිණාමයේ ඉඳන් අහ වෘද්ධක් නේ මුල්ම කාලේ මිනිස්සු කිසිම දෙයක් නැතුව මස් සත්තු දඩයම් කරන් අමුයෙන්ම කෑවා මිනිස්සු පස්සේ දැක දිනුන වෙලා මිනිස්සු ප්‍රමාණිකූලව එද කරගෙන යනවා මේ දක්වා මිනිස්සු මස් පරිභෝජන කරනවා ඒක ඕගොල්ලන්ගේ වැරද්දක් නෙවෙයි ඒ පරිණාමයේ ඉඳන් අහ වෘද්ධක් ඒ අපිට වෘද්ධ දාව නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා හොඳයි එතකොට මේ තමයි මේ මුල් ගැමියන්ගේ ජීවනෝපාය මාර්ගය. එතකොට මේ සබා දහමෙන් ඇති කරන්නා වූ බාධක නොවෙන්න මොවුන්ගේ ආහාර සුරක්ෂිත වුණා. නේ පුතේ? සබා දහමේ බලපෑම් ඇති නොවන තාක්කල් මොවුන්ගේ ජීවිතය සුරක්ෂිතයි. ආහාර සුරක්ෂිතයි. ජීවිතේ සාමකාමී ගෙනියන්න පුළුවන්. මොනවාද සබා දහමින් එන එල එල් එල් මේ එල්ල වෙන බලපෑම් එක? ඔව්. නියගය. ඔව්. නියගය ගම්වතුර ආහාර සුරක්ෂිතතාව බිඳවැටෙන. බොහෝතෙන් විනාශ වෙනවා. තා මොනවාද සබා දහම බලපෑම්? ගම්වතුර. ඔව් ගම්වතුර තත්ත්වයක් આવොත් මොහොන්ගේ ජීවනෝපාය හානිනවා. ගම්වත් සතුන් අතර පැතිරෙන වසංගත රෝග සතුන් අතර පැතිරෙන වසංගත වසංගත එහෙම આવොත් සත්ත්ව පාලනය බිඳ වැටෙනවා මෙන්න මේ වගේ ස්වාභාවික බලපෑම් ඇති නොවන තාක්කල් ඔවුන්ගේ ජීවිතේ සාමකාමී සහජීවනයේ තිබුණා प्रश्न आवत्ंग जीवित अनिवार बाधक मुर्द सिद्धवेनोटन सतपाल जीवन उपाय मार्ग ने सबाधम बाधक आहार सुरक्षितता जीवित साम काम दुनाटी कारण विकास गोविंद मैंने गोविंदन पदनाम कर समाज लोक मैंने साक्षित गोविंद पदनाम कर गोविंदन सत्यपाल पुलवा आदिवासी मेकटाद गोविंदन गोविंदन पदनाम कर समाज लोक विनस अति मुखात में लोक विनस
මේ වෙනසට බලපාන කාරණා මොනවා අපි ඒක මුලින් බලලා නැහැ මේ වෙනසට බලපාන කාරණා එකක් තමයි ඉදම් වල ස්වභාව අනික දෙවෙනි කාරණේ පළවෙනි කාරණේ දැන් මේ ස්වභාවය දෙවෙනි කාරණාව ගෝවිතං කලමනාකරණේ දක්වන නිපුණතාව සමහරුන්ගේ ඉඩම් නිසරු ඉඩම් ජලය නැති මුඩු ඉඩම් නිසරු ඉඩම් ඒ වගේ ජීවත් වෙන්න තරම් අස්සන්නක් ගන්න පුළුවන්කමක් නැහැ මාරු. ඒ කියන්නේ මේ ගෞතම කරේ අවුරුදු එක කන්නේ එකපාරයි ඒ ලබා ගන්න අස්සන්න ඔවුන්ට අවුරුදු මුළුල්ලේ ජීවත් වෙන්න මදි. ප්‍රමාණවත් නැහැ. මේ සරු ඉඩම් කතා කරපු අයට උද අස්සන්නක් තිබුණා ඔවුන්ට තමන්ගේ පරිහරණයෙන් පරිභෝජනයෙන් පස්සේ ඉතුරු වෙලක් තිබුණා. අනික ගෞතම කලමනාකරණ දැක්කු නිපුණතාවය දක්ෂතාවය. බල දන්න මිනිස්සුන්ගේ ස්වභාවය. සමහරු දක්ෂයි. ඕන දෙයකට දක්ෂයි. හරි කඩසරයි සමහර මිනිස්සු. සමහර ගොවියෝ හරි දක්ෂයි කඩසරයි. තනියෙන් විශාලදම කතා කරගන්න ඔයගොල්ලෝ. දීපාන්දර වගාවිමට යනවා ගිහිල්ලා මේ තමන් හදපු ගස්කලම් හොඳට නිරීක්ෂණය කරන බලනවා ඩට රෝග එනකොට මුලින්ම ඒගොල්ලෝ හඳුනා ගන්නවා ඒකට ප්‍රතිකර්ම යොදනවා ඒගොල්ලෝ තායික්මනි වගාව ආරක්ෂා කරගන්නවා ඒගොල්ලෝ ඔවුන් දක්ෂ නිපුණයෝ යෝ සතා පිරිසක් ඉන්නවා කුසීත මිනිස්සු කම්මැලි දවසේ උපරිම වැඩ කරන්නේ නැහැ ඒගොල්ලෝ ඔවුන් කරන වැඩ කොටස අඩුයි ඔවුන්ට විශාලදම වගා කරගන්න බෑ ඔන්නෝ දාස්සනක් ගන්න බෑ අර උදේ මුළු දවසම වගාවේ ගත කරන කඩචර ගොවියා දාස්සනක් ගන්නව ඔහු තරම් අස්සනක් ගන්න හම්බෙන්නේ අර කුසිත මනුස්සයාට අපි කර ගියමුකෝ ගොවිතන් කලමනා කර දැකු දක්ෂතාවය සමහරු මේ ගොඩක් තමයි අත්දැකීමෙන් තමයි කුසි කර්ම අධි කරගන්නේ ඒ පොළොවට ගැලපෙන භෝග වර්ග මොනවද ඒ වෙනස්කම් අඳුනගෙන වගා කර ගන්න අවශ්‍ය භෝග වගා කර ගන්න ඉනිසි අස්සන ගන්න හොඳ අස්සනක් ගන්න අවශ්‍ය දේවල් ඒගොල්ල කරනෝ මෙන්න මේ කාරණා දෙක බලපානවා දැන් මේ කාරණා දෙක නිසා තිරසක් හොඳ අස්සන්නක් ගන්නවා තවත් තිරසක් ඔවුන්ට ජීවත් වෙන ප්‍රමාණවත් අස්සන්නක් ගන්න අපොහසත් වෙනවා අපේරක හොඳ අස්සන්නක් ගත්ත අයට තමන්ගේ පරිභෝජනයෙන් පස්සේ වැඩිපුරක් තියෙනවා ඉතුරුකුත් තියෙනවා අර අඩු අස්සන්නක් ගත්ත අයට ඔවුන්ට වසරේ යැපෙන්න ප්‍රමාණවත් තරම් ආහාර නැහැ. නමුත් තව වැදගත් දෙයක් තමයි අර සමහර අය ළඟ අතිරික්තයක් තියෙනවා. අතිරික්තය. ඉතුරුක් තියෙනවා. හොඳට කාලා බීලා තව ඉතුරුත් තියෙනවා. අපේ තමයි අතිරික්තය. මෙහෙම කියමු නැත්තම් निष्पादन अतिरिक्त मेरा मतलब वचन तम आए निष्पादन अतिरिक्त मैंने मैं निष्पादन अतिरिक्त समाज तुल पुलुल विनसा परिवर्तन या अतिकरण करुणा निष्पादन अतिरिक्त समाज तुल පුළුල් වෙනසක් පරිවර්තනයක් ඇති කරන කාරණයක් අපිට සාධක හම්බ වෙනවා පුතේ ඔය පරණ සමාජය තුල
අතිරික්ත යක්ෂහ අතිරික්ත හිමියන් පිරිසක් ඉති බව අපි බලමු ඒ සාධකය මොකක්ද කියන කාරණය ඒ සාධකය අපට උදාහරණ ගන්න පුළුවන් ජාත කට්ට කතාවෙන් ජාත කට්ට කතාව සංදි කරලා කියනවා ජාත කට්ට කතාව මොකක්ද පුතේ මේ ජාත කට්ට කතාවෙන් සිද්ධිය දැමියෙක් මේ ගම් නායකයාගේ හමුවයි ඊළඟ කන්නේදී නැවත ආපසු ගෙවෙන පොරොන්දු මත වීමල්ලක් ඔහුගෙන් ඉල්ලා ගන්න. ඕම හොඳයි සම්පූර්ණ සිද්ධිය කිව්වා ඔයගොල්ලෝ. තමන්ට නියමිත අස්සන්න නොලැබීමෙන් අසරණ වූ ගම්වැසියෙක් උපත් ගම්වැසියෙක්. එයා ගිහිල්ලා ගමේ නායකයාගේ ගමි කියන්නේ ගමේ නායකයා නේද? ගමිකයා ගම් නායකයා එයා ගිහිල්ලා ගමිකයාගෙන් ඊළඟ කන්නයේ ලබා දෙන පොරොන්දුව මත වීමල්ලක් මයට ගන්න. ඊළඟ ගමිකයාට කියන මට මේ පාර අස්සන්න ගන්න බැරි වුණා. අස්සන්න විනාශන හොම්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මට කැමට දෙයක් නැහැ. ඒ නිසා මට වීමල්ලක් දෙන්න මම ලබන කන්න මේක දෙනවා. ඊළඟ කන්න ලබා දෙන පොරොන්දුව මත වීමල්ලක් මයට ගන්න. දැන් මෙතනින් ඔබට පැහැදිලි ධනවත් ආර්ථික වශයෙන් උදව් කරන්න තරම් පුළුවන් තත්ත්වයකදී ආර්ථික හැකියාවක් වෙන හිටියා. ඊළඟට දුප්පතුන් මේ සමාජය තුළ හිටියා. මෙන්න මේ ආර්ථික වශයෙන් අනතුරු දොකරන්න පුළුවන් පිරිස. ඉතා වැදගත්. ඔවුන් නිසා සමාජයේ කිසියම් වෙනසක් ඇති වෙනවා. මෙයා එතකොට ගමේ නායකයා ගමිකයා. සමහර විට ඇයි මෙයාට මේ ගමේ නායකත්වය හම්බුනේ? ඔව්. මේ ගමේ නායකත්වය හම්බෙන්න ඌට බලපාන. ආර්ථික වශයෙන්. ඔව්. ඔහුගේ ධනවත්කම මේ ආර්ථික හැකියාව බලපාන තියෙ
ගලාපි ප්‍රදේශවල හිටියා මීටත් වඩා ධනවත් වූ පිරිස් පරමකයන් ප්‍රධාන පරමකයා පිළිබඳ පරමකයන් හිටියා ඔවුන් ගමිකයන්ට වඩා ආර්ථික වශයෙන් බලවත් පුද්ගලයෝ එයාට කියනවා පරමක නැත්නම් කියනවා බත් මේ වගේ පුද්ගලයන් සිය ගණනකට වඩා සෙලීති වල සඳහන් වෙලා තියෙනවා විශාල සංඛ්‍යාවක් පිළිකලාපේ ඉඳලා තියෙනවා මේගොල්ලෝ ප්‍රාදේශීය පාලකයෝ ප්‍රාදේශීය පාලකයෝ එතකොට අපිට දැන් තියෙන ඉලක්ක කාර්යතම ආර්ථික හැකියා පදනම් කරගෙන දැන් සමාජය දෙකට බෙදලා එතකොට මේ බලවත් පුද්ගලයෝ ධනවත් පුද්ගලයෝ විශාල සංඛ්‍යාවකුත් ඉන්නෝ පිළිකලාපේ පුරා දුප්පත් විශාල සංඛ්‍යාවකුත් ඉන්නෝ මෙන්න මේ සමාජය දැන් දෙකට බෙදලා ආර්ථික හැකියා පදනම් කරගෙන ආර්ථික හැකියා පදනම් කරගෙන සමාජයේ කොටස් දෙකට බෙදලා අපි මේකට වචනයක් කියන හොඳ වචනයක් කියන මොකද පුතේ වචනේ සමාජී ස්තරය හරි තමයි හරි අපි මේ වචනේ තමයි ස්තරායනය ස්තරායනය ඔන්න ආර්ථික හැකියා පදනම් කරගෙන සමාජ කොටස් දෙකකට බෙදුණා. දැන් පුතේ මේ දේ සිද්ධ වෙන්න දවසෙන් දෙකෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේක සෑහෙන කාලයක් ගත වෙනවා. කෙටියෙන් කිව්වොත් මුලින්ම හරි කෙටියෙන් කිව්වොත් අර ධනවතුන් මොකද කරන්නේ? ඔවුන්
ගමෙන් ඒ ධනවතුන් සමගේ පවුල් ඔවුන් මේ ගමෙන් ඉවත් වෙලා ඔවුන් හදා ගන්නවා පහසුකම් සහිත ජනාවාසයක් ආරක්ෂිත ප්‍රාකාර මයිදික මැකුව හොඳේ ආරක්ෂිත ප්‍රාකාර දිය අගල් වාසල් දොරටු සල් පිල් සමවත් මාර්ග උද්‍යාන පොකුණු මෙන්න මේ සියල්ලෙන් සමන්විත පහසුකම් සහිත ජනාවාසයක් ගොඩනගා ගත්තා අර ආර්ථික වශයෙන් ධනවත් පුද්ගලයෝ ඔවුන්ගේ පවුල් එකතුළු පදිංචි වුණා ආන්න පුතේ නගරය බිහි වුණා නගර හැදුණා එතකොට නගරයක් හැදෙන්න අනිවාර්යයෙන් මොකද වෙන්න ඕන මිනිස්සුන්ගේ ජීවන ශෛලිය පරිවර්තනයකට ලක් වෙන්න ඕන එහෙම නැතුව නගරයක් බිහි වෙන්නේ නැහැ එකපාරටම මේ දෙක එකට සිද්ධ වෙන්නේ ඒ කියන්නේ අර ජීවන ශෛලියේ පරිවර්තනය සහ භෞතික සම්පත් වල වර්ධනය එකට සිද්ධ වෙනවා එතලින් තමයි නගරය නිර්මාණය වෙන්නේ මට කොන්ති වෙලාවක් දෙන්න නබලි ලංකාවේ පළමු නාගරීකරණය ලංකාවේ පළමු නාගරීකරණය ලංකාවේ පළමු නාගරීකරණය උතුරු මැද වියලි කලාපයේ අනුරාධපුරයෙන් සහ දකුණහා ගිනිකොන දිග ඉහිති මාගම නගරයෙන් ආරම්භ විය ක්‍රිස්තු පූර්ව 450 වන විට මෙම නගර බිහිවීමේ නගර බිහිවීමේ මූලික ලක්ෂණ පහළ වී තිබෙන ඉන් අදහස් කරන්නේ ඉන් අදහස් කරන්නේ නගරයක භෞතික සම්පත් වන පවුරු දියාගල් මාර්ග සල්පිල් ආදී දේ
රාෂ්ට්‍රයේ ගොඩනැගී තිබුණු බව පමණක් නොවේ නාගරික ජීවන තත්ත්වයක් සහිත නාගරික ජීවන තත්ත්වයක් සහිත ජනතාවක්ද ජනතාවක්ද නිර්මාණය වී තිබූ බවයි නගර බිහිවීම දිගු කාලීන මෙන්ම ක්‍රමානුකූල ක්‍රියාවලියකි නගර බිහිවුණු ආකාරය දැනගැනීම සඳහා පූර්ව ඓතිහාසික යුගයේ එහා සීමාවේ සිට තොරතුරු අධ්‍යයනය කළ යුතුය. තරුවක් දාලා බුදු කියන්න මේක වෙනම ඡේදක ලියන්න අපි තරුවක් දාලා ලියන්න අදින් අවුරුදු 2400කට පමණ පෙර ප්‍රාග් ඓතිහාසික මානවයා කුෂිකර්මාන්තයට පුරුවිය. සාය පොඩ්ඩක් කියනවා ඒක. අදින් අවුරුදු 2400කට පමණ පෙර
ऐतिहासिक पुष्कर्मान्ते निसा पुष्कर्मान्ते निसा කැපිපෙනෙන වෙනසක් ඇති විය. එනම් නම් නම් එක තැනක දිගු කාලයක් ජීවත් වීම හේවත් එක තැනක දිගු කාලයක් ජීවත් වීම හේවත් බෝඩ් එක බලලා යන්න ස්ථිර වාසීතාවයයි එක තැනක දිගු කාලයක් ජීවත් වීම හේවත් ස්ථිර වාසීතාවයයි स्थिर वासीता विनिसा स्थिर वासीता विनिसा स्थिर वासीता विनिसा मूलम गम बिहिविय मूलम गम बिहिविय අලුත් දෙයක් අපෝ මෙම මුල් ගම්වැසියන්ගේ මෙම මුල් ගම්වැසියන්ගේ මෙම මුල් ගම්වැසියන්ගේ जीवनोपाय ऊम मूलगंगे जीवनोपाय जीवनोपाय ऊट कल्याण सत्पाल सह दड़ेम गोवितन सत्पाल सह दड़ेम सतुन अतर पेतरयान वसंगत रोग සතුන් අතර පැතිර යන වසංගත රෝග ඇති නොවන තාක්
ඔවුන්ගේ ආහාර සුරක්ෂිත විය. ඔවුන්ගේ ආහාර සුරක්ෂිත විය. තමාවක් ඔවුන්ගේ ආහාර සුරක්ෂිත විය. තමාවක් ජීවිතය සාමකාමී විය. आपहु अरुवत्ताल अलुच्चेदिकली अन्दुते इगु काले अक्तिस्से इगु काले अक्तिस्से इगु काले अक्तिस्से ගොවිතයන් කටයුතු වල යෙදීම නිසා දීර්ඝ කාලයක් තිස්සේ ගොවිතයන් කටයුතු වල යෙදීම නිසා ගම්වල මිනිසුන් අතර ගම්වල මිනිසුන් අතර ගම්වල මිනිසුන් අතර විනාශකමක් ඇතිවන්නට විය. විනාශකමක් ඇතිවන්නට විය. गौतम कटे तो मनीषा ගම්වල මිනිසුන් අතර ගම්වල මිනිසුන් අතර පැහැදිලි වෙනස්කමක් ඇතිවන්නට විය. ගම්වල මිනිසුන් අතර පැහැදිලි වෙනස්කමක් ඇතිවන්නට විය. එය දියන පුතේ කියට එක එය කදාලා ලියන්න එක වගාකල ඉදම්වල ස්වභාවය වගාකල ඉදම්වල ස්වභාවය දෙක ගොවිතන් කලමනාකරණයේදී දැක්ක දක්ෂතාව කලමනාකරණයේදී දැක්කු දක්ෂතාවය මොකක්ද ආය පොඩ්ඩක් කියන්න දෙක ගොවිතයන් කලමනාකරණයේදී දැක්කු දක්ෂතාවය ගොවිතයන් කලමනාකරණයේදී දැක්කු දක්ෂතාවය යන කරුණු මත පදනම් විය. අලුත් ඡේදයක් හන්දයි. අරුවක් දාන්න එපා. අලුත් ඡේදයක් උතරන්න කිව්වට එහෙනම් ඕකටම අයිති කොටසක් කියන්නේ. जल पहासुकम सहित जल पहासुकम सहित
सर्वदम साहित जलपहासुकम साहित सर्वदम मगाकल आय होंद आसन्नक लबागत अतर होंद आसन्नक लबागत अतर निसरु इदम वगाकल आयत निसरु इदम वगाकल आयत परिभोजनेत तरम वत परिभोजनेत तरम वत අස්වැන්නක් ලබා ගත නොහැකි අස්වැන්නක් ලබා ගත නොහැකි බොවිතන් කළමනාකරණයේදී බොවිතන් කළමනාකරණයේදී බුතන් කලමනා කරන්නේදී එක්කෙක් පුද්ගලයා දැක්කු දක්ෂතාවයද බුතන් කලමනා කරන්නේදී එක්කෙක් පුද්ගලයා දැක්කු දක්ෂතාවයද මේ සඳහා බලපෑවේ අලුත් දෙයක් කියන්න සරු අස්වැන්නක් ලබාගත් අය සරු අස්වැන්නක් ලබාගත් අය සරු අස්වැන්නක් ලබාගත් අය වසරේ පරිභෝජනයෙන් පසු වසරේ පරිභෝජනයෙන් පසු වසරේ පරිභෝජනයෙන් පසු අතිරික්තයක්ද තිබුණේ निष्पादन अतिरिक्त निष्पादन अतिरिक्त निष्पादन अतिरिक्त लेस हदुन्नुन मेय निष्पादन अतिरिक्त लेस हदुन्नुन मेय सह अतिरिक्त हिमिया सह अतिरिक्त हिमिया सह अतिरिक्त हिमिया समाजे पुलुल वेनसकट
සමාජයේ පුරුල් වෙනසකට මග පාදන්නති සමාජයේ පුරුල් වෙනසකට මග පාදන්නති අලුත් දෙයක් කියන්න අතිරික්ත හිමියන් සමාජයේ සිටි බව අතිරික්ත හිමියන් සමාජයේ සිටි බව අතිරික්ත හිමියන් සමාජයේ සිටි බව ජාතකට්ට කතාවෙන් පැහැදිලි වේ ජාතකට්ට කතාවෙන් පැහැදිලි වේ එහි සඳහන් වන ආකාරයට එක් කන්නයක නියමිත අස්වැන්න එක් කන්නයක නියමිත අස්වැන්න නොලැබීම නිසා දුප්පත් වූ ගම්මසෙක් ඊළඟ කන්නයේ ලබා දෙන පොරොන්දුව මත ගමේ නායකයාගෙන් වීමල්ලක් ගමේ නායකයාගෙන් වීමල්ලක් ණයට ඉල්ලා ගැනීම සමාජයේ දුප්පතුන් සිටි බවත් ඔවුන්ට ආර්ථික වශයෙන් උදව් උපකාර කළ හැකි ධනවතුන් සිටි බවත් මෙයින් පැහැදිලි වේ
අතිරික්ත හිමියා අතිරික්ත හිමියා ගමේ නායකයා හෙවත් ගමිකයා බවද සඳහන් වේ අතිරික්ත හිමියා ගමේ නායකයා හෙවත් ගමිකයා බවද සඳහන් වේ ඔහුට නායකත්වයේ ලැබෙන්නට ඇත්තේ ඔහුට නායකත්වයේ ලැබෙන්නට ඇත්තේ ධනවත්කම නිසා විය හැකියි පරුමක බත ලෙස හැඳින්වූ පරුමක බත ලෙස හැඳින්වූ පරුමක බත ලෙස හැඳින්වූ නායකයන් විශාල සංඛ්‍යාවක් සිටි බව නායකයන් විශාල සංඛ්‍යාවක් සිටි බව මෙලෙස 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 දුප්පත්තා පොහොසත් ලෙස සමාජය මෙලෙස දුප්පත් සහ පොහොසත් ලෙස සමාජය දුප්පත්තා පොහොසත් ලෙස සමාජය බෙදී යාම බෙදී යාම බෙදී යාම ස්තරායනය ලෙස හැඳින්වේ ස්තරායනය ලෙස හැඳින්වේ ස්තරායනය ලෙස හැඳින්වේ නගර බිහිවීමට පදනම සකස් වන්නේ නගර බිහිවීමට පදනම සකස් වන්නේ සමාජ ස්තරායනය තුලිනි සමාජ ස්තරායනය තුලිනි අලුචිතක ධනවතුන් සහ ඔවුන්ගේ පවුල් ධනවතුන් සහ ඔවුන්ගේ පවුල් ගමෙන් වෙන්නේ ගමෙන් වෙන්නේ ගමෙන් වෙන්නේ ආරක්ෂිත ප්‍රාකාර ආරක්ෂිත ප්‍රාකාර තියාකල් තියාකල් වාසල් දොරටු
පාසල් දොරටු උද්‍යාන පොකුණු උද්‍යාන පොකුණු දලින් තනු නිවාස දලින් තනු නිවාස සල්පිල් සල්පිල් ආගමික ස්ථාන ආගමික ස්ථාන ආදීන් සමන්විත ආදීන් සමන්විත आदि समान जनावास्याक जनावास्याक गोड़ नगा गत्तेय गोड़ नगा गत्तेय नगर भी हुए एलिसिनी හොඳයි පුතේ එහෙනම් අපි අදට සමුගමු අපි නැවත හමු වෙමු ලබන බ්‍රහස්පතින්දා හවස 5 එහෙනම් හැමෝටම ආයුබෝවන් ආයුබෝවන් සර්